हाय भोवन समट कलिन सत्यहरियटम ओबट कियन सियत उदयसन प्रवृत्ति विकाशयै मेलेस आरंभ वन्ने मम संदर्वन इदिरिमान प्रथमेन सिरस्थल वेतयि अवधानय कहवलट सिदुवू देय सनीपारक्षक तुवावलट वेयिद विपक्षीय प्रश्न करयि आयवय मगिन गुरु विदुहल्पति वेटु विषमतावेट विसंदुम नह लंका गुरु संगमे चोदना करयि आयवय मगिन खडा वेटुनु आर्थिके गोडनगन्न पुलुवान एसबी कियाई मेवर आयवय मगिन गुरु विदुहल्पति वेटुक विषमतावेट विसंदुम नलबीम हेतुवेन एलपिन पलमुवनदा पार्लिमेंतु वटरावमेदी विरोधतावयक सिदु करन बव लंका गुरु संगमे लेखम जोसफ स्टालिन महता पवसनवा एकोलंब पवती माध्यमोकट एक्वेमीन औगिय 2019 අවුරුද්දේ 2030 අවුරුද්දේ අපි ආරම්භයේදී ගුරු සහ විදුහල්පති සේවාවන් වල වැටුප් විෂමතා ඉවත් කරන්න කියලා දැවැන්ත අරගලයක් කළා. මේ රටේ 247 දාර්ශන ගුරුවරු 15 දාර්ශන විදුහල්පතිවරු අපි සියලු දෙනා බලාපොරොත්තුෙන් හිටියා මෙවර අයවැයෙන් මේ ගැටුමට විසඳුමක්. නමුත් මේ අයවැය යෝජනා ඉදිරිපත් කරපු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ගුරු විදුහල්පති වැටුප් ගැටුම සම්බන්ධයෙන් විසඳුමක් නෙමෙයි එක වචනයක්වත් සඳහන් කරලා නැහැ අයවැය යෝජනා අපි දැඩිව එලා දකිනවා මේ ක්‍රියාමාර්ගයේ අපි පැහැදිලිවම සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අපි තීරණයක් කරන් තියෙනවා එළඹෙන පළවෙනිදා දෙසැම්බර් මාසේ පළවෙනිදා ඒ අධ්‍යාපන විවාද වෙන දවසේ අපි සියලු ගුරු විදුහල්පතිවරුන් සංගමයක් කව කරලා පාර්ලිමේන්තු වටරාගමට අපේ මේ දැවැන්ත විරෝධතාවයට එක්වෙන්න අපි ආණ්ඩුවට අපි අවධාරණය කරලා කියන්න බලාපොරොත්තු වෙන අඩුම තරමේ මේ ආයවැයේදී මේක සම්මත කරන්න කියලා දැන් ළඟ බලන්නේ නැතුව දුර බලන්න එහෙම නැත්නම් ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ අරගලය කියලා කියන්නේ මේ ආණ්ඩුවත් දනගස්සන අරගලයක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙන ඉදිරියේදී මොකද මේ වෙලාවේ අපි අපේ අරගල යම් ප්‍රමාණයකට తాවකාලිකව නැතිවලා තියෙන නතර කළා නැහැ ඒවට කොමාවක් විතරයි දාලා තියෙන හේතුව තමයි මේ රටේ මේ පවතින වසංගත తත්වය එහෙම නැත්නම් අපිට වෙනත් ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්කම තිබෙනවා වෘත්තීය සමිති වලට කියාවක් නැතිකම නිසා නෙමෙයි අපි මේ ක්‍රියාමාර්ග වලට නොගින් ඉන්නේ අපි මේ ක්‍රියාමාර්ග වලට නොගින් ඉන්නේ රටේ මේ තිබෙන වසංගත තත්ත්වය හැමුවේ දරුවන්ගේ අධ්‍යාපන සැලකිලි මට්ටමකින් අඩපණ වෙලා තියෙන ඒවත් ගැන සැලකිල්ලට අරගෙන මෙවන විට කොවිඩ් මර්ධනය සඳහා වත්මන් රජය කෝටි 70ක් පමණ වියදම් කර තිබෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍යමයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා कोविड රෝගයට ආණ්ඩුව නිර්ලෝභීව මෙවෙනුවෙන් වියදම් කරන වමනා කරන පරීක්ෂණ යන්ත්‍ර ලබා ගැනීමට පරීක්ෂණ දැන් 12000 දක්වා වැඩි කළා දවසකට දෙවිදිහකටම කරන පරීක්ෂණ මං හිතන්නේ කොටි 300ක් විතර වියදම් කළා කියලා නිරෝධායනයට ලක් වෙන නිවාසවලට ආණ්ඩුව උදව් කරනවා ආහාර ද්‍රව්‍ය මල්ලක් ඒ වගේම ඕන් ඉදිරියලා ආදායම් උපයන රැකියාවක් නම් හිටියේ ඕන් රුපියල් 5000ක දීමනාවක් අපිට චෝදනා කරන විපක්ෂය මේකට වියදම් කරන්නේ නැහැ කියලා මේ සමස්ත ඉලක්කම ඔක්කොම දිහා බැලුවාම අපි බිලියන 70ක් නැත්නම් කෝටි 700ක් පමණ වියදම් කළා තිබීම අපේ රටේ ආදායම් තත්ත්වය හැටියට මම හිතන්නේ හොඳ ඉලක්කම විශේෂයෙන්ම ගත්තොත් වඩීරිඟු අර්ථාපල් මිරිස් සෝයා ලොකු ලූණු රතු ලූණු මුං ඇට කව්පි උඳු රට කජු තල කුරක්කන් කොල්ලු සුදු ලූණු කහ ඉඟුරු මේ බාණ්ඩ වලට 2016 ඉඳලා 2019 වෙනකල් තෝරාගත් මේ 16න් 15ක් ගේන්න ලංකාව රුපියල් කෝටි 18500ක් වියදම් කරලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ අතින් නිෂ්පාදනය වෙන්න තිබිච්ච බාණ්ඩ මේ. ඒ නිසා අපි මේ ආනයනික ආර්ථිකයෙන් ජාතික නිෂ්පාදිත ආර්ථිකයක් දක්වා මේ ගමන අපි යා යුතුයි කියන මතය තමයි අපේ තිබෙන්නේ. 2020 21 22 දක්වා ඩොලර් බිලියන 4.5ක් හැම අවුරුද්දකම අපිට විදේශ ණය විදියට ගෙවන්න තියෙනවා ණය වාරිකා පොලිය කියලා. 2025 දක්වා මේ වැඩපිළිවෙල යනවා හැම අවුරුද්දකම ඩොලර් බිලියන 4.5ක විතර මුදලක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. අපි තව ඩොලර් මිලියන 300ක් තමයි මේ දෙසැම්බර් මාසෙ විදිහට ගෙවලා ඉවර කරන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන්ම විදේශ ණය හා පොලිය අපි ගෙවලා ඉවරයි. මේ වසංගත රෝග තත්ත්වය කවද අවසන් වේද කියන එක ලෝකයේ සෞඛ්‍ය සංවිධාන වලටවත් අනාවැකි කියන්න බැරි යුගයක් පසු වෙන්නේ. ඒ සමහරිට වසර දෙකක් ප්‍රතිකර්ම ක්‍රමයක් සොයා ගන්න අතුරු එන්නත සොයා ගන්න අතුරු දීර්ඝ කාලයක් ගමන් කළ හැකියි. එනිසා එතෙක් අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නැවතී යුතුද? බස්නාහිර වහලා තියනවා වගේ ඒ ගමේ අහිංසක දරුවගේ පාසල වහලා ඉගෙන ගන්න තියෙන අයිතිය නැතිකරන්න කියලාද මේ ගුරු වෘත්තීය සමිති වල සමහර අය කියන්නේ? පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරන එකට අකුල් හෙනනවා නම් කෙනෙහිලිකම් කරනවා නම් මං හිතන්නේ නෑ මේ වෘත්තීය සමිති අංශකරණ ක්‍රියාමාර්ගය මේ රටේ දරුවන්ගේ යහපතට හෝ ගුරුවරුන්ගේ යහපතටවත් කටයුතු කරන අය වෙයි කියලා.
සනීප ආරක්ෂක තුවා සඳහා සියලු බදු අඩු කර මෙරට කාන්තාවන්ට පහසු මිලකට එමුද්‍රව්‍ය ලබා ගැනීමට වත්මන් රජයේ ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී විජේරත්න මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමාජයේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙන මෙන්සස් බද්ද මම දැක්කා ට්විටර් පණිවිඩයක් තියලා තියෙනවා නාමල් රාජපක්ෂ ඇමතිතුමා එය බදු රහිතව ලබා දිය යුතුයි ට්විටර් පණිවිඩයක් තබලා තියෙනවා අපිට තියෙන ප්‍රශ්නය මුදල් ඇමතිතුමා ප්‍රකාශ කරන්න ඕන දේ නාමල් රාජපක්ෂ ඇමතිතුමා ප්‍රකාශය කිරීම තුල අපිට පෙනී යන්නේ මේ රටේ තීන්දුව తీරන ගන්නේ මේ මැදමූලන පොකුරෙන්මයි කියන එක ඇත්තම කිව්වොත් සනීප ආරක්ෂක තුවා කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් මිසක සුඛෝපභෝගී භාණ්ඩයක් නෙවෙයි ලංකාවේ සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ සමස්ත කාන්තාවන්ගෙන් 32යි අනික සියලුම දෙනා කියන්න කනගාටුයි සෞඛ්‍ය ආරක්ෂිත නොවන දෙයක් තමයි පාවිච්චි කරන්නේ මේක තමයි සැබෑ යථාර්ථයේ ලංකාවේ දරුවන්ගෙන් 50ත් 60ත් අතර ප්‍රමාණයක් ඔසප් දිනවලට පාසලට එන්නේ නැහැ ගැහණු දරුවෝ එතකොට මේකට හේතුව තමයි සනීපාරක්ෂක තුවායක් ගන්න තරම් ආදායමක් අද මේ රටේ දරුවන් ඉන්න පවුල් වලට නැතිකම දේශීය කහ නිෂ්පාදනය වැඩි කරන්නටයි කියලා කහ ආනයනේ නැවැත්තුවා දැන් හොද්දට දාන්න කහ ටිකක්වත් ඇත්තටම නැහැ ඒ වගේ මේ කහ වලට වෙච්ච දේ සනීප ආරක්ෂක තුවායටත් වැඩි කල නොයාම සිද්ධ වෙයි කියලා අපි හිතනවා දේශීය නිෂ්පාදන අධිකරණ කල් සනීප ආරක්ෂක තුවා සඳහා වන සියලුම බදු අඩු කරලා මේ රටේ සියලුම කාන්තාවන්ට දැරිය හැකි මිලකට මේ ලබා දෙන්නට මේ රජය ක්‍රියා කළ යුතුයි මෙවර අයවැය මෙරට කඩාවැටුණු ආර්ථිකයේ නැවත නගා සිටුවීමට නිර්මාණය කළ අයවැය ලේඛනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. කොවිඩ් තර්ජනයත් එක්ක අපි ලෝකයා ලංකාවත් ඉතාම නරක තැනක ඉඳලා තමයි මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ. මේක මේ වැටුණු ආර්ථිකය ඔසවා තබන්න ඉලක්ක කරගත්ත අයවැය ලේඛනයක්. ඒ වගේම ගෝලීය ආර්ථිකය තුල තරඟකාරී ලෙස අප රටේ නිෂ්පාදන හා සේවා ලෝක වෙළඳපළට යවන්න සූදානම් වෙච්ච ආර්ථිකයක් හදන රටක්. ඒ වගේම අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වෙනවා අපේ ආර්ථිකය නැවත 106ක සංවර්ධන වේගයට ගෙනියන්න. ඒ වගේම රාජ්‍ය ආදායම අද 109 වගේ තැනක තියෙන 115ට 16ට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අයවැය හිඟය 104ට විතර පල්ලෙහාට ගේන්න බලාපොරොත්තු වෙනවා. රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරන්න. කොවිඩ් වෙනුවෙන් මිලියන 18000ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය මෙරටේ සෞඛ්‍ය සේවය ඔක්කොම අලුතෙන් රෝහල්වල පළවෙනි කොට එක රෝහලයි තිබ්බේ. හැබැයි රෝහල් 20 ගණනක් හැදුවා පහුගේ. ඉතාම කෙටි කාලයක. ඒ පළවෙනි කොවිඩ් අර්බුදය විසඳ ගන්න අපිට පුළුවන්කම ලැබුණා. මේ අයවැය ලේඛනය කවුරු මොන ආකාරයෙන් විග්‍රහ කරන්න උත්සාහ කළත් මේ ජනතාවත් එක්ක බැඳුණු රටේ ජාතික නිෂ්පාදනයත් එක්ක බැඳුණු ආර්ථිකයක් මේ කොවිඩ් අර්බුදය නිමාවක් එන වෙලාවකදී ඔබට දැනගන්න පුළුවන් වෙයි රට කොයි ස්ථානට ගිහිල්ලා තියෙනවද කියලා. ඒක නිසා අපි ඊටාම් පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ රජය ප්‍රමුඛ මේ රජය ගෙන යන වැඩපිළිවෙල ਸਰව ප්‍රකාරම සාර්ථක වෙලා මේ රටේ නව යුගයක් නිර්මාණය කරන්න අපිට හැකියාව ලැබෙනවා. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහනට අනුව කාබනික පොහොර ප්‍රචුරිත කිරීමේ අරමුණ පෙරදැරිව ඊට නවීන තාක්ෂණයද යොදා ගනිමින් දියත් කළ නියමු වැඩසටහනක් ගාල්ල රත්ගම ගොවි ජනපද මධ්‍යස්ථානයේ අසල වෙල්යායේදී ආරම්භ වුණා. මේ විශේෂත්වය වන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පොහොර ඉසීම සඳහා ඩ්‍රෝන් තාක්ෂණය යොදා ගැනීමයි. කෘෂිකර්මාන්තය සඳහා තරුණ ප්‍රජාවගේ අවධානයද ගිලිහිමින් පවතින වකවානුවක මෙලෙස නවීන තාක්ෂණය යොදා ගැනීම තුළින් අනාගතයේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහන යථාර්ථයක් වනු ඇත. විශාල ප්‍රදේශයක බොහොම කෙටි කාලයකින් තාම කාර්යක්ෂමව මේ පොහොර හෝ පළිබෝධනාශක හෝ පැල ඉසීම හෝ ඇට ඉසීම කරගන්න පුළුවන්. අක්කර 4ක විතර ප්‍රදේශයක් පැයක් ඇතුළත ඉවර කරගන්නත් පුළුවන්. දැන් අවධානය ව්‍යාපාරික පුවත් විශේෂාංගය වෙතයි.
ජනතා හිතවාදී මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛත්වයේ හොබවන වැලිබල් ෆිනෑන්ස් ආයතනය විසින් දිවයිනපුරා රෝහල සඳහා සිදු කරන පරිත්‍යාගයන් බල තවත් පරිත්‍යාගයක් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර රැසක් දිවයිනේ අනිකුත් රෝහල සඳහාද ලබා දීමට වැලිබල් ෆිනෑන්ස් ආයතනය තීරණය කර ඇති අතර මෙම එක් වෙන්ටිලේටර් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියනයක් පමණ වනවා. ඇත්තටම වැල්වල් ෆිනෑන්ස් සමාගම දිවෙනපුරා රෝහල් ගණනාවට මේ පරිත්‍යාග කරනවා මේ මේ එක්තරා අවස්ථාවක් තමයි අද දින අපි මේ ක්‍රියාත්මක කරන්නේ මේ වටිනාකම ඇත්තටම මිලියන 10ක් පමණ වෙනවා දැන්ට අපි මේ රෝහල්ට මැෂින් දෙකක් පරිත්‍යාග කරනවා ඒ වගේම දිවේනේ අනිත් රෝහල් වලටත් දැනටත් අපි මේ වගේ දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.